හොඳයි මේ හැරෙන්නේ ඇමතිවරු බංගලා බාර නොදීමේ කතාව ගැන කතා කරන්න. අද විශේෂ දවසක් හිටපු ඇමති නිල නිවාස බාර දීමේ කාලය අදින් අවසන්. නිරංජලා වික්‍රමසිංහලියන් 12 දිනක් තවම දීලා නැහැ. හිටපු අමාත්‍යවරුන්ට රජයේ නිල නිවාස නැවත බාර දීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්. නමුත් හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකු මෙතෙක් සිය නිල නිවාස රජයට බාර දීලා නැහැ. බාර දීමට නියමිතව තිබෙන මෙම නිවාස පිළිබඳ මූලික පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති. නමුත් තවමත් එම නිල නිවාස බාර දී අවසන් කර නැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරනවා. නිවාසවලට අයත් ගෘහ භාණ්ඩ සහ වත්කම් පරීක්ෂාවට ලක් කර ඇති අතර නිවාස යලි බාර දීමට පෙර ජලය විදුලිය ඇතුළු සියලු ප්‍රයෝගිතා බිල්පත් වහාම ගෙවා දමන ලෙසත් හිඟ බිල්පත් ගෙවා අවසන් වනතුරු නිල නිවාස නැවත බාර නොගන්නා බවත් අමාත්‍යංශ හිටපු අමාත්‍යවරුන්ට දැනුම් දීමක් කරලා තියෙනවා. මෙන්න බාර ගන්න විදියක් දාලා තියෙනවා. හරි, මේක හොඳට අහගෙන ඉන්න. මේ කතාව තවත් තැනකදී මම ප්‍රශ්නයක් විදියට අහන්න සූදානම්. හිටපු ඇමති නිල නිවාස බාර දීමේ කාලය අදින් අවසන්. 12 දෙනෙක් තවම දීලා නැහැ. නිරංජලා ලියලා තියෙන අපරාධ නිරංජලා ඒ 12 නමුත් දාන්න තියෙන්නේ. නම් ටික යාවත් කාලින කරන්න තියෙන්නේ. අපි එක දවසක් නම් ටික කිව්වා. ඊට පස්සේ අපි දුන්නා කියාගෙන සෙට් එකක් ආවා. ඒ හින්දා නම් දාන්න. නම් දැම්මම ලැජ්ජාවට බාර දෙනවා. හරි, එතකොට ඊළඟට අද මේ පිළිබඳව කතාව ලංකාදීප පත්තරේත් වාර්තා කරලා තියෙනවා. ඒක වාර්තා කරන්නේ මෙන්න මේ විදිහට. රජයේ බංගලා බාර නොදෙන හිටපු මැති ඇමතින්ට අදින් පසු නඩු. සුජිත් තේවාජුලි ගෙලියන්. රජයේ බංගලා බාර නොදෙන හිටපු අමාත්‍යවරුන්ට අදින් පසු නඩු පවරන බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශය කියනවා. මේ අනුව සියලුම බංගලා අද දිනේ බාරදී අවසන් කළ යුතු වෙනවා. හිටපු අමාත්‍යවරුන් 12 දෙනෙකු රජයේ නිල නිවාස තවමත් බාර දී නැති බව අමාත්‍යංශ ප්‍රකාශකේ සඳහන් කළා තියෙනවා. හිඟ ජල සහ විදුලි බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමෙන් පසු නිල නිවාස බාර දෙන්නේයි අමාත්‍යංශයේ හිටපු අමාත්‍යවරුන්ට පසුගියදා දැනුම් දීමක් කළා තිබුණා කියලා පත්තරේ වාර්තා කළා තියෙනවා. හරි, මේ අතර හිටපු අමාත්‍යරුන්ගේ බංගලාවල ගෘහ භාණ්ඩ ඇතුළු වත්කම් සම්බන්ධයෙන් අමාත්‍යංශය කළ මූලික පරීක්ෂා දැන්ට අවසන් කර තිබෙනවා කියලා දාලා තියෙනවා. අනේ ආණ්ඩුව, අපි ඔයගලන්ට කියන්නේ අර එක එක අමාත්‍යංශවලින් එක එක අමාත්‍යංශවලට අයත් ආයතනවලින් ඒ බංගලාවට ගෙන්වගෙන ටීවී එක පුටු සෙට් එක ඒසි එක අරවා මේවා හයි කරගත්ත නාමලේඛනයක් දාන්නකෝ. බය නැතුව දාන්නකෝ. මොකටද බය වෙන්නේ? හරි, මේ 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 බංගලාවෙ හිටපු මෙයා අහවල් තැනින් අහවල් එක ගෙනල්ලා තියාගෙන තියෙනවා. ආරය අහවල් එක අතනින් ගෙනල්ලා තියෙන්නේ. මෙන්න මේවා පිළිබඳව තොරතුරු ටික දාන්නකො. හරි, ඒ වගේම මේ 12 දෙනාගේ නම් නැවත වතාවක් කියන්නකො. අපි ආණ්ඩුවට මතක් කිරීම කරන්නේ. දැන් මේකේ කියපු එක කතාවක් මම ඔබට මතක් කරනවා කියලා කිව්වානේ. ඒ කතාව මතක් කරන්න මෙන්න මේ සටහන උපුටා ගන්නවා. නිල නිවාස බාර දීමට හතර වරක් උත්සාහ කළත් රාජ්‍ය පරිපාලනයෙන් බාරගත්තේ නෑ. හිටපු ඇමති ජනක වක්කුඹුරගේ කතාව මා අදපත්තරෙන් උපුටා ගත්තේ. ලියන්නේ නවෝද්‍යා පවනි. හිටපු රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර විසින් සිය නිල නිවස බාර දීමට අවස්ථා හතරකදී උත්සාහ කළද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඒ බාර නොගත් බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර අදපත්තරයට කියනවා. එම නිල නිවසේ යතුර ඉකුත් 18 21 22 සහ 23 යන දිනවලදී තමන්ගේ නියෝජිතයෙක් හරහා බාර දීමට උත්සාහ කළ බවත් නිවසේ ගෘහ භාණ්ඩ පළාත් සභාවටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයටද යන ආයතන දෙකින් කුමන ආයතනයට අයත්දැයි ඇති වූ ගැටලුව මත එම නිවාස බාර නොගත් බවත් ඔහු සඳහන් කළා තියෙනවා. තමන් නිවසේ විදුලි බිල් සියල්ල ගෙවා අවසන් කර විදුලි සැපයුම නිෂේධනය කළ බවත් තවන් ඉකුත් 25 වෙනිදා කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව යතුර බාර ගැනීම සිදු වූ බවත් තමන් නිවස අතහැර දින 11ක් ගත වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා තියෙනවා. හරි, කොහෙටද කියලා දන්නේ නැහැ. ගෘහ භාණ්ඩ අයිති අම්මෝ මෙහෙම බංගලා රජේ. හරි, මේ මෙතන දාලා තියෙන්නේ නිවසේ ගෘහ භාණ්ඩ පළාත් සභාවටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයටද යන ආයතන දෙකින් කුමන ආයතනයට අයත්දැයි ඇති වූ ගැටලුව මත නිවස බාරගත්තේ නැහැලු. පේනවා නේද? ඔබේ මේ ඔබ තමන්ගේ අමාත්‍යවරුන්ට සලකලා තියෙන ආකාරය
ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ගේ ගෙවල් වල තියෙන ගෘහභාණ්ඩ මොන ආයතනයේද කියලාවත් දන්නේ නැහැ. ඒ තරමට ඔබ සලකලා තියෙන්නේ. හරි කොහොම හරි දැන් ඉතුරු 12 දෙනාට ඔගොල්ලෝ ඉදිරි ක්‍රියාමාර්ග ගන්න, නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ආණ්ඩුවට ඉතා පැහැදිලි ලෙස මතක් කරනවා.